ආයුබෝවන් recording.lk YouTube නාලිකාව වෙතින් අද අපි ඔබට ගෙනෙන බොහොම සුවිශේෂී වූ පලාපල විස්තරයක්. ඉතින් ඔබගේ ලග්නයට කොහොමද බලපාන්නේ කියන කාරණයත් අපි ඔන්න අද දිනේදී විශේෂයෙන්ම කියන්නට සූදානමින් සිටිනවා. ඉතින් 2022 දෙසැම්බර් මාසේ මේ මාස ලග්න පලාපලය තමයි අද දිනේදී අපි ඔබට ගෙන එන්නට මේ සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ ඔබගේ ජන්ම පත්‍ර සකසා ගැනීම කටයුතු, විවාහ නැකත් හදා ගන්න කටයුතු, ඒත් එක්කම මල් වර නැකත් හදා ගන්න කටයුතු, ඔබගේ නිවාසය සම්බන්ධව තියෙන දෝෂමය තත්ත්වයන් පරීක්ෂා කර ගැනීම, සැලසුම් අඳින්න ඒ දේවල්, ඔබට ඒ සියලුම වාස්තු විද්‍යාත්මක ජ්‍යොතිෂ්‍යමය, ඒත් එක්කම අංක විද්‍යාත්මක පිරමීඩ කාඩ් පත් ආදී ඒ සියලු කටයුතු බොහොම පහසුවෙන්ම කරගන්නට පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ එකම එක දෙයයි, තිරයේ තියෙනවා අංකය. ඒ අංකයට WhatsApp පණිවිඩයක් ඔබගේ අවශ්‍යතාවය මෙන්න මේ දේ අවශ්‍යයි කියලා යොමු කිරීම පමණයි. ඊට පස්සේ WhatsApp මාර්ගයෙන් ඔබට ඒ සියලු කටයුතු බොහොම පහසුවෙන් ගෙදරින්ම පෝලිං වලට යන්නේම නැතුව කරගන්නට පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේ සුවිශේෂී තත්ත්වය 2022 දෙසැම්බර් මාසයේ පෙන්වන මොකද දෙසැම්බර් මාසයේ ග්‍රහ මාරු කීපයක්ම තියෙනවා. ඉතින් ඒ වගේ බලපෑමත් එක්ක තමයි මේ විග්‍රහය කරන්නට වෙන්නේ. දෙසැම්බර් මාසයේ 3 වෙනිදා 6:48ට බුද දනුවට ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ 5 වෙනිදා 17:57ට ශුක්‍ර දනුවට ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ 16 වෙනිදා 9:59ට රවි දනුවට ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ 28 වෙනිදා 5:05ට බුද මකරයට ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ 29 වෙනිදා ගමන් කරනවා ශුක්‍ර මකරයට. ඉතින් දෙසැම්බර් මාසයේ 29 වෙනිදා බුදට ජයත් කරමින් බුද සහ සිකුරු අතර යුද්ධයක් ඇති වෙනවා. දෙසැම්බර් මාසේ 31 වෙනිදා 02:07ට ඔන්න බුද දනුවට ගමන් කරනවා. ඉතින් මේ බුද දනුවට ගමන් කිරීම සමහර ලිත්වල සමහර වැරදීම් තියෙනවා. ඉතින් හරියටම බැලුවොත් එහ�ම දෙසැම්බර් මාසේ 31 වෙනිදා 02:07ට තමයි බුද දනුවට ගමන් කරන්නේ. අපි දැන් බලමු මේ බුද්දගේ තියෙන ස්වභාවය කොහොමද මුලින්ම වෙනස් වුනේ කියලා. වෘශ්චිකයේ හිටපු බුද දනුවට ගමන් කරන සමතත්වයේ ඉඳලා සමතත්වයට යනවා. දෙට නැකතේ 4 වන පාදයේ ඉඳලා මුල නැකතේ 5 වන පාදයට යන අවස්ථාව බැලුවොත් ශයන අවස්ථාවේ සිට ගමන අවස්ථාවට යනවා. අධිපති බුද්දගේ ඉඳලා අධිපති කේතුට මාරු වෙනවා. උපාධිපති බුද්දගේ ඉඳලා උපාධිපති කේතුට මාරු වීමක් සිද්ධ වෙනවා. ඔන්න දැන් ශුක්‍රගේ වෙනස් වීම කොහොමද කියලා දැන් බලමු. වෘශ්චිකයේ ඉඳලා ධනුවට ගමන් කිරීමක් තියෙනවා. සමාවස්ථාවේ ඉඳලා සමාවස්ථාවට යනවා. දෙට නැකතේ 4 වන පාදේ ඉඳලා මුල නැකතේ 5 වන පාදයට යනවා. නෘත්‍ය අවස්ථාවේ ඉඳලා ප්‍රකාශ අවස්ථාවට යනවා. බුද අධිපති වෙනවා. ඊට පස්සේ අධිපති වෙන්නේ කේතු. බුද උපාධිපති වෙනවා. ඊට පස්සේ උපාධිපති වෙන්නේ කේතු. රවිගේ වෙනස් වීම ගැන බලමුකෝ. රවි වෘශ්චිකේ ඉඳලා ධනුවට යනවා. මිත්‍රවේ ඉඳලා මිත්‍ර tattire පත් වෙනවා. දෙට නැකතේ 4 වන පාදේ ඉඳලා මුල නැකතේ 5 වන පාදේ වෙනවා. සභා අවස්ථාවේ ඉඳලා උපවේශන වෙනවා. බුද අධිපති වෙලා කේතු අධිපති වෙනවා. ඊළඟට උපාධිපති බුද වෙලා ඊළඟට කේතු උපාධිපති වෙනවා. ඊළඟට බුද්දගේ වෙනස් වීම ගැන අපි විශේෂයෙන් බැලුවොත් එහෙම බුද ධනු ඉඳලා මකරයට යනවා. සමාවස්ථාවේ ඉඳලා සමාවස්ථාවට යනවා. උත්තරසල නැකතේ 5 වන පාදේ යනවා. උත්තරසල නැකතේ 2 වන පාදයට එනවා. ගමන අවස්ථාවේ ඉඳලා ගමන අවස්ථාවට රවි අධිපති වෙලා රවි අධිපති වෙනවා. රාහු උපාධිපති වෙලා රාහු උපාධිපති වෙනවා. ඊළඟ සිකුරුගේ 2 වෙනස් වීමක් තියෙන ඔබට මම පැහැදිලි කරානේ. ඔන්න සිකුරුගේ 2 වෙනස් වීමේදී ධනු මේ සිටපු සිකුරු මකරයට යනවා. සමාවස්ථාවේ ඉඳලා මිත්‍ර වෙනවා. උත්තරසල නැකතේ 5 වන පාදේ යනවා. උත්තරසල නැකතේ 2 වන පාදයට යනවා. ප්‍රකාශ අවස්ථාවේ ඉඳලා නෘත්‍ය අවස්ථාවට යනවා. රවිගේ සිට රවිට යනවා. අධිපතිත්වය රාහුගේ උපාධිපතිත්වයෙන් රාහුගේ උපාධිපතිත්වයට යනවා. බුදගේ වෙනස් වීම ගැන බැලුවොත් එහෙම දෙවන මේ බුද මාරුවේදී ඒ මාසෙම මකරේ සිට ධනුවට යනවා. සමවින්න සම වෙනවා. වක්‍රව වක්‍රව උත්තරසල නැකතේ 2 වන පාදයේ සිට උත්තරසල නැකතේ 5 වන පාදයට යනවා. ගමන අවස්ථාවේ සිට ගමන අවස්ථාවට රවි අධිපතිත්වයෙන් රවි අධිපතිත්වයට උප අධිපති රාහු උපාධිපතිත්වයෙන් රාහු උපාධිපතිත්වයට. ඉතින් ඒ ආකාරයට ඔන්න සුවිශේෂී වෙනස්කම් රාශියක් සිද්ධ වෙන මාසයක් විදිහට කියන්නට පුළුවන්. ඉතින් ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා අනුව මේ පළව
ක්‍රියාකලාපවල විස්තර අඩු වෙන්නට වැඩි වෙන්නට හේතු කාරණා නිර්මාණය වෙන්නේස ඔබට පුළුවන් තිරේ දිසන අංකයට ඔබගේ උපන් දිනය උපන් නෙලා උපන් ස්ථාන කියන කරුණු ටික යොමු කරලා ඔබටම අනන්‍ය වෙන්න පලාපල විස්තරේ කොයි විදිහද කියලා දැනගන්නට දැන් අපි යොමු වෙන්නට යන්නේ ඔබට බලපාන ආකාරය කොහොමද ඔබගේ ලග්නය අනුව කියලා විග්‍රහය ඔබට ඔන්න ඉදිරිපත් කරන්නටයි तुला लग्ने अंत बलम दिदास विशिदिक वर्षे डिसेंबर मासे मास फलाफले कोहमद बलपाण कारण ऐ थिंक फलमेन्मी उन्न धने पिलिबंद कथा बाकर अलुतिन आदम उपयन क्रम निर्माणे कर्ण यहापत बलपैम सहित काल सीमा वा बांड सेवा अलविश्रेष्ठवन यहापत द्यून व्यति कर्ण तत्व कोबट पेन्नु करण वा रखी रक्षा गणय धन्यवदानी රැකියාවේ නියුතුවයිගේ ද්වේෂ සහගත ක්‍රියාවල පීඩාවන් ඇති කරන තත්ත්වයක් දක්වන්නට පුළුවන්. නව රැකියාවකට යාමේ අවස්ථාවන් ඇති කරන ස්වභාවයක් ගති ලක්ෂණයකුත් පෙන්눔 කරනවා. දැන් මෙහෙනම් අවධානය ගෘහ ජීවිතය සම්බන්ධයෙන්. පවුලේ අයෙකුගේ ක්‍රියාවක අයහපත් ඵල පවුලේ අය වෙත ඇති කරන තත්ත්වය ඔන්න පෙන්වනවා. ඉතින් ඒ නිසා ඒ පවුලේ අයෙකු කරන අයහපත් ක්‍රියාව වළක්වා ගන්නට හැකිනම් ඔන්න ඔබට ඉතාම වැදගත් කලින්ම පලාපල දැනගත්ත එක ඥාතින්ගේ ගැටළු වලට මැදිහත් වීමට සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔබ එවැනි තත්වයන් වලට මුහුණ දෙන්නටත් අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්න ඒ වැනි ගැටලුව ආවට පස්සේ ඒ සඳහා හොඳින් බුද්ධිමත්ව මුහුණ දෙන්න. අධ්‍යාපනයේ ගැනයි දැන් අවධානය. අධ්‍යාපන කටයුතු වල කැපි පෙනෙන ප්‍රගතියක් ඇති කරන කාලයක් විදිහට ඔන්න ඔබට කියන්නට පුළුවන්කම තියෙන ඉතින් ඒ නිසා යහපත් වූ බලපෑමක් ඒ සඳහා තියෙනවා. ප්‍රාථමික අංශ දරුවන් ගැන බැලුවොත් එහෙම මේ ඉගෙනුම් කුසලතා වල ඉහළ ප්‍රගතියක් ඇති කරන තත්වයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපන ඉතාමත්ම සුබදායි සුබඵල හිමි කාල සීමාවකයි ඔබ මේ මාසයේ ගත කරන්නේ. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අවධානය යොමු කරන්නේ. අපේක්ෂිත නොවන සහකරුවන් හිමිවන කාලයක් විදියටත් පෙන්වනවා. විවාහයක් සිදුවීමේ බලය සහිත කාලයක් විදියටත් ඔන්න ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. ඔබට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා යොමු කරලා එහෙම නැත්නම් WhatsApp කරලා tire දිසන අංකයට ඔබටම ගැළපෙන පලාපල විස්තරය දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පලාපල විස්තරය අඩු වැඩිය අඩු වෙනවද වැඩි වෙනවද වෙනස්කමක් ඇති වෙනවද ඒ කියන විස්තර ටික ඔබට දැන කියා ගන්නට පුළුවන් tire දිසන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි ඔබට කරන්නට තියෙන්නේ. ඉතින් ඔබට ඉතාමත්ම සුබඵල ලැබෙන ඔබගේ කටයුතු බලාපොරොත්තු ඒ සියල්ල ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉෂ්ට සිද්ධ කර ගන්නට පුළුවන් වපසරියක් ගොඩ නැගෙන ඔබගේ නිරෝගී සම්පන්න භාවය තව දුරටත් වැඩි වර්ධනය වන ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔබගේ ආහාර පාන රටා ආදිය නිර්මාණය කර ගන්නට පුළුවන්කම ලැබෙන ඔබගේ ආදායම් මාර්ග ඔබ බලාපොරොත්තු වන ඉලක්ක ඒ සියල්ලටම ළඟා කර ගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන බොහොම වාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා කරමින් ඔබගේ ඒ සියලුම බලාපොරොත්තු ඉටු වන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.